සුබදසකිලි මිගන්න වල හැම දෙනෙක්ම පහදුගේ channel එකට තවත් අලුත් video එකක්. ඔනිදී අද අපි ඔකට කතා කරන්න යන්නේ PC එකෙන් play කරන්න පුළුවන් ටික වෙනස්ම જાති game set එක. ඉතින් ඔයාලා PC එකෙන් play කරන්න පුළුවන් පූස් game මොනවද කියලා. ඔයාලා පූස් එක් විදිහට play කරන්න හම්බෙන ආතල් වගේ funny interesting adventure games 15ක් ගැන. සාමාන්‍යයෙන් අපිට වෙන්දට PC එකේ ගොඩක් වෙලාවට අපිට play කරන්න හම්බෙන අපේ PC low SP PC ගැන කතා කරමු. ඉතින් ගොඩක් games හැදිලා තියෙන එක කතා කරලා war movies එහෙම නැත්නම් fighting action spirit ඒවනේ. ඒකට අපිට animal කෙනෙක් game play කරන්න හම්බෙන games ඇත්තන ගොඩක් අඩුයි. උදාහරණයක් විදිහට අපිට මේ මෑත කාලේ වුණා තමයි මේ සත්තුන්ගෙන් game අපි කොත් එහෙම main character එකට animal කෙනෙක් එක්ක අපිට ගොඩක් වෙලාවට game එක play කරන්න ආසාව තිබ්බත් ගොඩක් games release උනේ නැහැ. නමුත් ඉස්සර release වෙලා තියෙන ඒත් එච්චර ලොකු ප්‍රසිද්ධියක් හම්බලා තිබුණෙත් නැහැ. නමුත් මේ වෙද්දි ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ රිලීස් වුණ V3 වගේ වෙද්දි ස්ට්‍රේ ගේම් එක. ඉතින් ස්ට්‍රේ ගේම් එක කියන්නේ පූසෙක් ඉන්න ගේම් එක. ඉතින් ස්ට්‍රේ ගේම් එකත් එක්ක අපේ ගේම්ස් ගන්න ගොඩක් කට්ටිය කැමති වුණා මේ බල්ලන්ගෙන් පූසන්ගෙන් නැත්නම් අපි කොතන මාළුන්ගෙන් නැත්නම් අපි දෙකත් එහෙම මේක එක සත්තුන්ගෙන් ගේම්ස් ප්ලේ කරන්න. ඉතින් ඒ විදිහට අපිට ඔයාලට පූසෙක් ගේම් ප්ලේ කරන්න පුළුවන්. අපි කොත් එහෙම ප්ලේයර්ට ඉන්න කැරක්ටර් එක පූසෙක් වෙලා අපිට ප්ලේ කරන්න පුළුවන් ආතල් වගේ ෆනි ඉන්ට්‍රෙස්ටිං ගේම්ස් 15ක් තමයි අපි ගණන් තියන්නේ වැඩි කතාවක් ගිහින් බලමු. මොනවද මේ ගේම්ස් වල ඔකේ සාමාන්‍ය වලට ඤාව්වේ කියන තම පූසෙක් කියලා ප්ලේ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ වීඩියෝ බලන කන්දියක් තියෙනවා. මතක් කරන්න ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මේ වගේ ගේම්ස් ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා ඉක වෙනත් අමතක කරන්න එපා. රයිට් ගයිස් අපි අපේ පළවෙනි ගේම් එක වෙන්නේ 9 souls කියන එක. ඉතින් වට සමුරායි පූසෙක් වෙලා ෆයිට් කරලා ඉතින් ආතල් එකේ ප්ලේ කරන්න පුළුවන් ගේම් එක තමයි මේ 9 souls කියන්නේ. ඉතින් ඒ නෙවෙයි මොන වගේ ගේම් එකක්ද කියලා පූසෙක් වත්තින් ආතල්ගේ ෆයිට් කරන්න තමයි තියෙන්නේ වාට. ඉතින් ඔයා ෆයිටින් පූසෙක් තමයි මේ ගේම් එකේ. ගොඩක් කට්ටිය ආස දැකලා ඇති අපි ගොත් එහෙම නින්ජා ටර්ටල්ස් ගේම් එක. ඉතින් නින්ජා ටර්ටල් ෆිල්ම් එක. ඉතින් අර ඒක ඉන්න මීයා. ඉතින් මේ මීයාගේ හැඩරුවට සමාන මූහෙත් තමයි මේක. ඉතින් මේ විදියට කුම්ෆු මාස්ටර් කෙනෙක් වගේ ප්ලේ කරන හැම වෙලේ පූස් ගේම් එකක් තමයි මෙන්න මේ 9 souls කියන්නේ. අනිවාර්ය 9 souls එක. ඔයාගේ ලොබන් PC එකේ ප්ලේ කරලා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තමතක් කරන්න එපා. රයිට් ගේස් අපේ නෙක්ස්ට් ගේම් එක වෙන්නේ එතමයි ඉතින් ලංකාවේ ප්‍රසිද්ධම වෙච්ච ගේම් එකනේ පූසන් කියලා තින්. ඒ තමයි ස්ට්‍රේ ගේම් එක. ස්ට්‍රේ කියන්නේ තින් වල පූසෙක්ගේ රියල් ෆීලින් එක ගන්න පුළුවන් ගේම් එකක්. ගේම් එක ගැන කතා කරද්දී එහෙම ගොඩක් සුපිරි ස්ටෝරියක් තියෙන. අන්තිමට තින් තනියට ඇඬන කතාවක් තමයි මේ පූසගේ කතාව. ඉතින් ඒ જાති වට්ටාවතල් වගේ සුපිරි ස්ටෝරියක් තියෙන ගේම් එකක් තමයි මේ ස්ට්‍රේ කියන්නේ. ඉතින් ඒක ප්ලේ කරන්න ඇත්ත ලොකු ස්පෙක් එකක් இல்லන්නෙත් නෑ. සාමාන්‍යයෙන් වලට 1GB හෝ ඔන්බෝඩ් ග්‍රැෆික් තියෙන එක ප්ලේ කරන්න පුළුවන්. 8GB RAM එක. පේනදි ගේම් එක මොන වගේද කියලා. ඉතින් මිනිස්සු නැති ලෝකේ පූසෙක් ගේම් ප්ලේ කරන්න හම්බෙන එක ෆනි වගේම කුතුහලයේ තියෙන ඇඩ්වෙන්චර් ගේම් එකක් විදිහට අපිට මේ ස්ට්‍රේ ගේම් එක ගන්න පුළුවන්. කරින් පේනදි ගේම්ේ ගේම් ප්ලේ ස්ටයිල් සහ ග්‍රැෆික් ඩීටේල්ස් වගේ මොනවද කියලා. ඉතින් අනිවාර්යෙන් ස්ට්‍රේ ගේම් එකත් ඔයාලා ඔස්පේ PC ප්ලේ කරනකොට පහලින් කමෙන්ට් එකක් දානත් අමතක කරන්න එපා. රයිට් ගේස් අපි ඊළඟ ගේම් එකෙත් මේ වගේම ගේම් එකේ තමයි ලිටල් කිටි බිග් සිටි කියන ගේම් එක. ලිටල් කිටි බිග් සිටි කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලට පූසෙක් ගේම් ප්ලේ කරන්න පුළුවන් සාමාන්‍ය පූස් ගේම් එකක්. ඉතින් මේකෙත් ඔයා ඇහිලා වදකාර පූසෙක් ටවුන් එකේ ඉන්නේ. ඉතින් ඒ විදිහට ඔයාට සත්තු අල්ලන්නේ මිනිසුන්ගේ දිනදා කාර්ය වලට බාධා කරන්න එහෙනම් උදව් කරන්න. ඉතින් ඒ වගේ තමයි තවත් සත්තු එකතු වෙලා මිනිසුන්ට හිරිහැර කරන වගේ දේවල් ගොඩක් ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෑම හොරගම් කරන්න ඒ වගේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං දේවල් ඔයාලට මේක කරන්න පුළුවන්. ඒ වගේ තමයි හොඳ පූසෙක් විදිහට ඉඳලා ටවුන් එකේ හිත දිනාගෙන මිනිස්සු එක්ක ජීවත් වීමේ හැකියාවකුත් මේ ගේමේ වලට දීලා තියෙනවා. ඉතින් ඒකෙන්ද ලිටල් කිටි බිග් සිටි එකත් ඔයාලා ප්ලේ කරලා බලන්න මොනි ගේමේ පේස් ගේමේ ගේම් පේස් ටයිස ග්‍රැෆික් ඩීටේල්ස් වගේ මොන වගේද කියලා. රයිට් ඉතින් ලිටල් කිටි බිග් සිටි එකත් ඔයාලා ක්ලෝස් PC එකෙන් ප්ලේ කරලා අපිට පහලින් කමෙන්ට් එකක් දානත් අමතක කරන්න ඒවා. රයිට් අපේ නෙක්ස්ට් ගේම් එක වෙන්නේ කැට් ක්විස් කියන ගේම් එක. ඉතින් කැට් ක්විස් කියන්නේ ඔයාලට සොනික් මේනියා වගේ ප්ලේ කරන්න පුළුවන් පූස් ගේම් එකක්. සොනික් මේනියා වරි ගහලා තියෙනවා නම් සොනික් මේනියා එක ඉතින් මොන වගේ ගේම් එකක්ද කියලා කවුරුද දන්නවා. ඉතින් මේ වගේ අපිට ප්ලේ කරන්න පුළුවන් පූස් ගේම් එකක් තමයි මෙන්න මේ කැට් ක්විස් කියන්නේ. පේනදි ගේම්ේ ගේම් ප්ලේ ස්ටයිල් සහ ග්‍රැෆික් ඩීටේල්ස් ගේම් ප්ලේ ස්ටයිල් මොන වගේද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම කැට් ක්විස් එකත් ඔයාලගේ ලෝස් පෙත් PC එකෙන් ප්ලේ කරනකොට පහලින් කමෙන්ට් එකක් දාන්න තමතක් කරන්න එපා. රයිට් ගයිස් අපේ ඊළඟ ගේම් එක වෙන්නේ කැට් ගෝස් ෆිෂින් කියන එක. ඉතින් අර මාළු කඩේ පූසා වීමේ චාන්ස් එක දීලා තියෙන ගේම් එක තමයි මේ කැට් ගෝස් ෆිෂින් කියන්නේ. ඉතින් ඔයා ඇවිල්ලා පූසෙක් ඔයා එසේ මෙසේ පූසෙන්නේ මාළු වලන පූසෙක්. ඉතින් මාළු වලන පූසෙක් කියලා ඔයාට මාළුන් අල්ලන්න මාළුන් විකුණන්න ඒ જાති වැඩ ගොඩක් කරන්න පුළුවන් ගේම් එක තමයි මේ. අද අපි කතා කරන්නේ කැට් ගෝස් ෆිෂින් කියන්නේ. ඉතින් පූසෙක් වෙලා ඉන්නකම මාළු අල්ලලා මාළු විකුණලා ඉතින් ඔයාගේ බිලී පිටි ඔයාට එක එක ඕනේ අප්ඩේට් කරන දේවල් එක එක දිහා වලට කියලා අලුත් මාළු වලන වගේ දේවල් මේ ගේම් එකේ කරන්න පුළුවන් ගේම පුරාවට. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ ලිටල් කිටි ගේම් පස්සේ අපි කතා කරන මේ කැට් ගෝස් ෆිෂින් ගේම් එකත් ඔයාගේ ලෝස් පේ PC එකේ ප්ලේ කරලා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තවදක් කරන්න එපා. රයිට් අපි ඊළඟ ගේම් එක වෙන්නේ කැට් ටේල්ස් වයිල්ඩ් ස්ටෝරි කියන ගේම් එක. කැට් ටේල්ස් වයිල්ඩ් ස්ටෝරි කියන්නේ ඉතින් මේක සාමාන්‍ය අපි කොත් එහෙම
පික්සල් ගේමයක් වගේ ගේමයක් ඉතින් සයිඩ්ෙන් බලන් ප්ලේ කරන්න තියෙන ජීවිතේ පූසේ ගත කරන විදිහට තමයි මේක ප්ලේ කරන්න තියෙන්නේ. ගොඩක් ඉන්ට්‍රෙස්ටිං වගේ ගොඩක් එන්ජොයබල් ගේමයක්. ඉතින් මේකේ තවත් වැඩ පූස යාළු සෙට් වෙනවා. ඉතින් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා එක එක අතල් වැඩ කරන ගමන් ඉතින් ඔයාගේ පූස් ආතල් එක ගන්න පුළුවන් හොඳ ගේමයක් තමයි මෙන්න මේ. අද අපි කතා කරන කැටේස් ගේම් එක මේකත් තින් ෆනි වගේම ඉන්ට්‍රෙස්ටිං ගේමයක්. සාමාන්‍ය ලෝ ස්පීඩ් PC එකෙන් ප්ලේ කරන්න පේනද ගේමේ ගේම් පේ ස්ටයිල් එක සහ ග්‍රැෆික් ඩීටේල්ස් වගේ මොන වගේද කියලා රයිට් ඉතින් මේකත් අනිවාර්යයෙන්ම PC ප්ලේ කරනකොට පහලින් කමෙන්ට් එක දාන්න තමයි කරන්න ඒවා. රයිට් කේස් අපි ඊළඟ ගේමනේ මයිලෝස් ඇන්ද මැක්පයිස් කියන ගේම් එක. මයිලෝත් ඇන්ද මැක්පයිස් කියන ගේම් එකත් වඩ පේන වේදි. ඒක මොන වගේ ගේම් එකද කියලා. ඉතින් සාමාන්‍ය ඒකත් පූසෙක්ගෙන් ප්ලේ කරන්න තියෙන හොරර් වගේම ඇඩ්වෙන්චර් තියෙන ටිකක් ආතල්ම ගේම් එකක්. ඉතින් මෙන්න මේ මයිලෝ ඇන්ද මැක්පයිස් කියන ගේම් එක පේන වේදි. ගේම් එකේ ගේම් ප්ලේ ස්ටයිල් සහ ග්‍රැෆික් ඩීටේල්ස් ඊට පස්සේ ගේම් එකේ ස්ටෝරිය මොන වගේද අපිට පේන යන්නේ. සහ ඉතින් පූසෙක් කියලා තින් ඒක ෆනි වගේ ඉන්ට්‍රෙස්ටිං ඇට්ටියක් කරා මේ ගේම් එක කරන්න හැම වෙලාවෙම පුරාවටම රයිට්. ඒක නිසා මයිලෝ ඇන්ද මැක්පයිස් කියන ගේම් එකත් ඔයාගේ ලෝස්පේ PC එකෙන් ප්ලේ කරනවා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තමයි කරන්න එපා. රයිට් අපේ ඊළඟ ගේම් එක වෙන්නේ නයිට් ඉන් ද වුඩ්ස් කියන ගේම් එක. ඉතින් නයිට් ඉන් ද වුඩ්ස් කියන්නේ පූසෙක් ගේම් ප්ලේ කරන්න තියෙන එක වෙනස්ම જાති ඉන්ට්‍රෙස්ටිං ගේම් එක. ඉතින් මේක ඉතින් ඔයාලා සයිඩ් එකෙන් බලන්න ප්ලේ කරන්න තියෙන ඒ වුණත් ඉතින් පූසෙක් තමයි මිනිස් අපි ගොත් එහෙම තවත් අනිත් සෙට් එකකට කරදර කරගෙන එක එක જાති අපි ගොත් එහෙම ආතල් ලට්ටිය කරන්න හැම වෙලේ ගේම් එක තමයි නයිට් ඉන් ද වුඩ්ස් කියන්නේ. පේනති ගේම් එකේ ගේම් ප්ලේ ස්ටයිල් එක සහ ග්‍රැෆික් ඩීටේල්ස් වගේ මොකද වගේද කියලා. ඉතින් පූසෙක් කියලා තවත් ආතල් වගේ රැඩිකට් ටිකක් තමයි මේක ඉතින් කරන්න තියෙන්නේ. මේක ඉතින් ප්ලේ කරන්න ඔයාලට ලොකු PC එකක් ඕනේ නැහැ. සාමාන්‍ය i5 4th gen එකක් i3 4th gen එකක් වුණා මේ ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන් මේ ගේම් එක ඔයාගේ ලෝ ස්පීඩ් PC එකෙන් ප්ලේ කරනවා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. රයිට් ගේස් අපි ඊගින් පස්සේ ඊළඟට යන්නේ ද පුවරින් ක්විස්ට් කියන ගේම් එක. ද පුවරින් ක්විස්ට් කියන්නේ පූසෙක් වෙලා ප්ලේ කරන්න පුළුවන් සුපිරි ගණේ ගේම් එක. ඒක සයිඩ් ගේම් බලන්න තමයි ඉතින් ඔයාලට ගහන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පූසෙක් කියලා මිනිහව වල්ලන එක එක ටාස්ක් කම්ප්ලීට් කරන එක එක පූසන්ගේ වැඩ කරන වගේ දේවල් තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේ පුවරින් ක්විස්ට් කියන්නේ වෙනස්ම જાති පූස් ගේම් එකක්. ඉතින් එක එක පූස බේරා ගන්න ඉතින් මිනිහව වල්ලන වගේ ආතල් ලෝඩක් මේකේ වැඩ බලන්නම් බෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම පුවරින් ක්විස්ට් ගේම් එක ප්ලේ කරලා බලනවද කියන ඉතින් ඒකෙන් තමයි බල්ලන්ට කරදර කරන වගේ දේවල් මේ ගේම් එකෙත් පුරාවටම අපිට දීලා තියෙනවා. රයිට්. අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ කැටල්ස් ඩැමේජ් කියන ගේම් එකට. කැටලරිස් ඩැමේජ් කියන්නේ අතකොත්තර වදකාර පූසෙක් වෙලා ගන්න පුළුවන් ආතල්ක උපරිමයෙන් ගන්න පුළුවන් ගේම් එකක්. ඉතින් වර පූසෙක් වෙලා වතුර බෝතල් පෙල්ලන්න, පොත් පෙල්ලන්න, කුඩ පෙල්ලන්න, ඉතින් ওই මේසෝල් උඩ තියෙන හැමදේම බිමට තරින්න ඉන්න පූස කරන්නේ. ඉතින් ඒ වගේ වැඩ ගන්න ඔයාලට මේ ගේම් එක පුරාටම දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයගේ ස්වාමි පුරුෂයාට ඉතින් අපි ගොත් එහෙම වදක දෙන එක තමයි මේක මේ පූහෙක් විදියට. ඉතින් මේකත් අනිවාර්යෙන්ම ඔයගේ ලෝස් පීස් එකෙන් ප්ලේ කරනවා. ඔයාලට පහලින් කමෙන්ට් එකක් දාන්න තවසක් කරන්න එපා. රයිට්. අපි ඊළඟ ගේන්නේ මැජිකට් කියන ගේම් එක. මැජිකට් කියන්නේ මොන වගේ ගේම් මැජික් වට පේනද ගේමේ ගේම් ප්ලේ ස්ටයිල් එක මොන වගේද කියලා. හරියට ගොත් ඉතින් අර පරණ Nokia ෆෝන් වලට අපු ගේම් එකක් වගේ ප්ලේ කරන්න තියෙන ගේම් Sonic Mania වගේ ප්ලේ කරන්න තියෙන ගේම් එක. ගොඩක් ආතල් වගේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ගේම් එක. පූසෙක් විදිහට ප්ලේ කරලා එක එක ආතල් ගන්න පුළුවන් ගේම් වලින් එකක් තමයි මේ මැජිකට් කියන්නේ. ඉතින් මේකත් අනිවාර්යයෙන්ම ඔයගේ ලෝස් පේපී එකේ ප්ලේ කරනවා. අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තමතක් කරන්න එපා. රයිට් ගේස්. අපි ඊළඟ ගේම් එක ගැන Street Cat's Tale 2 කියන එක. Street Cat's Tales 2 කියන්නේ ඔය ඇහිලා නගරේ ඉන්න පූසෙක් එහෙම නැත්නම් අපි ගොත් එහෙම අතරලා දාපු දෙන කියන පූසෙක්. ඉතින් එතන ඉඳන් ඔයාට කේ කාර කුණු බක්කි වෙල්ලන්න කේ කාතල් වල කොටයක් මේක ඉරිටි කරන්න හැමන පේනද ගේමේ ගේම් ප්ලේ ස්ටයිල් මොනවද කියලා. ඉතින් මැජිකට් වලින් පස්සේ මේක තියෙන ස්ට්‍රීට් කැට් කියන්නේ ඒ වගේම ආතල් වගේ ෆනි ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක්. ඉතින් මේකත් ඔයාගේ ලෝස් පීස් එකෙන් ප්ලේ කරනවා. අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තමතක් කරන්න එපා. රයිට් ගෑස්. අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ කැට් ඇන් ගෝස්ලි රෝඩ් කියන ගේම් එක. කැට් ඇන් ගෝස්ලි රෝඩ් කියන්නේ ඉතින් ඔයාලට පේනවද හොල්මන් පූසෙ ගේම් එක. ඉතින් මේකත් තින් හොල්මන් කරන්න පුළුවන් ආතල් ගේම් එක තමයි කැට් ඇන් ද රෝස් කියන ගේම් එක. රයිට්. මේකත් තින් ඔයාගේ ලෝස් පේ PC එකෙන් ප්ලේ කරනවා. අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තමයි කරනවා. පේනවද ගේන්නේ මේ ගේම් ප්ලේ ස්ටයිල් සහ ග්‍රැෆික් ඩීටේල්ස් වගේ මොන වගේද කියලා. රයිට් ගෑස්. අපි අපේ ඊළඟ ගේම් එක වෙන්නේ ප්ලේ විත් ගිල්බර්ට් කියන එක. ගිල්බර්ට් කියලා පූසෙක් කියන ඉතින් ඔයාලට ඒ වගේ අරගෙන දුවන්න තමයි තියෙන්නේ. අර කොයින්ස් කලෙක්ට් කරගෙන දුවන්න එක එක මිෂන්ස් කම්ප්ලීට් කරන්න මේ ගේම් එකේ හැම වෙලාවෙම. ඉතින් මේකේ ඔයාලට ගිල්බර්ට් විතරක් තව පූසෝ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ විදිහට අරගෙන තව පූසොත් එක්ක ආතල් එකේ ප්ලේ කරන්න පුළුවන් පූස් ගේම් වලින් එකක් තමයි මේ ගිල්බර්ට් කියන්නේ. ඒ වගේ තමයි මාළු හොරගම් කරන ඒවා එක එක ඉන්ට්‍රෙස්ටිං වැඩ ගොඩක් වැඩ මෙන්න මේ ප්ලේ විත් ගිල්බර්ට් එකේ දීලා තියෙනවා. රයිට්. අපි ඒකෙන් පස්සේ ලාස්ට් ගේම් එක වෙන එක නම් හොඳම පූස් ගේම් එක තමයි බ්ලැක් සැට් කියන්නේ. ඉතින් මේක හැල පූස් රහස් පරීක්ෂක පූසෙක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි වැඩ මේක දීලා තියෙන්නේ. රහස් පරීක්ෂක පූස් ගේම් එක විදිහට වැඩ මෙන්න මේ ගේම් එක ට්‍රයි කරලා බලන්න පුළුවන් ඔයගේ ලෝ එන්ඩ් PC වලින්. ඉතින් අනිවාර්යෙන් මේකත් ඔයගේ ලෝ එන්ඩ් PC එක ප්ලේ කරනවා. අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න අවශ්‍ය කරනවා මේ බ්ලැක් සැට් ගේම් එක ප්ලේ කරනවා. රයිට් ගේස්. ඉතින් ඔය විදිහට තමයි අද අපිට පූස් ගේම් ලිස්ට් එක ඉවර කරන්න. ඉතින් මේ පූස් ගේම් ටික ඔය ප්ලේ කරලා ඔයගේ පූස් ගේම් වලින් ගත්ත ආතල් එක අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න තවදක් කරන්න එපා. එහෙනම් ඉතින් හැමතත් අලුත් වීඩියෝ එකේ. ඒක ඔයාලට සුබ දවසක්.